ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එකට ඔයාලා සියලු දෙනාම ලිංගික සම්බන්ධයකදී කාන්තාවගේ සුරාන්තය කියන්නේ ලිංග සම්බන්ධයේ තෘප්තියට බලපාන ප්‍රධාන සාධකයක්. නමුත් ලිංගික සම්බන්ධයේ සම්පූර්ණ තෘප්තියම සුරාන්තය මත නදාපවතින්නේ නැහැ. නමුත් සුරාන්තය මගින් ලිංගික තෘප්තිය උද්දීපනය කරන්න පුළුවන්. සුරාන්තය නිසා යෝනි ප්‍රදේශයේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි වෙනවා. හෘද රෝග ඇතිවීමේ අවදානමත් අඩු කරනවා. ඒ වගේම හොඳ නිින්දක් ඇති කර ගැනීමත් නිින්ද පහසු කිරීමටත් මේ සුරාන්තය බලපානවා. මීට අමතරව ශරීරයේ බර අඩු කර ගැනීමට සහ වේදනා සමනය කරන්නත් සුරාන්තයට පුළුවන්. ඉතින් ලිංගික සම්බන්ධයකදී කාන්තාවකට සුරාන්තය විඳින්න බැරි ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. ඊට ප්‍රධාන හේතු ලෙස කාන්තාවට ගැළපෙන උද්දීපනයක් හෝ උත්තේජනයක් නොමැති වීම, ප්‍රමාණවත් කාලයක් නොමැති වීම, ශරීර ශක්තිය දුර්වල වීම, ලිංගික ක්‍රියාව තුළ වේදනාව වැඩි වීම, ප්‍රමාණවත් ලිහිසිකරණයක් නොමැති වීම සහ සෞඛ්‍ය තත්ත්වය සහ ඖෂධ නිසා ගන්න පුළුවන්. මීට අමතරව දුර්වල උද්දීපනයන් නිසා කාන්තාවකට මානසික ආතතිය හා කාංසාව නිසා මේක ඇති වෙන්න පුළුවන්. අධ්‍යයන වලින් හෙළි වෙලා තියෙනවා සුරාන්තය කාන්තාවන් 50% ප්‍රමාණයක් පමණ ලබන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම කාන්තාවගේ තෘප්තියට බලපාන්නේ කාන්තාවගේ මානසිකත්වය. ඉතින් කාන්තාවකට සුරාන්තය ළඟා කරගන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. ලිංගික ක්‍රමශීලී පහ විවිධත්වය වැඩි දියුණු කිරීම. දෙදෙනා අතර සංනිවේදන උපාය මාර්ග ශක්තිමත් කිරීම. සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් විශ්වාසදායි වෛද්‍යවරයෙකු සමග විවෘතව කතා කිරීම. විවාහ ගැටලු වලට යුවලක් ලෙස වෘත්තීය සහාය ලබා ගැනීම. මේ දේවල් කිරීම මගින් පහසුවෙන් සුරාන්තය ලබා ගන්න පුළුවන්. ලිංගික අඩයුත්තකදී අපේක්ෂා කළ යුතු එකම දේ සුරාන්තය නෙමේ. නමුත් ඒක නොමැති වීම අවධානය යොමු කළ යුතු ගැටලුවක්. ඉතින් ඔයාගේ කාන්තාවත් ඔයා තවම සුරාන්තයක් අත්විඳලා නැත්නම් මේ උපදෙස් සිහියට ගන්න. ඉතින් අද මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න අපිව subscribe කරන්න.